සංඥාව කියන ප්‍රධානතම චෛතසික අපිට මේ මොහොතේ පැහැදිලි කරගන්න පුළුවන් ද අපේ ස්වාමීන් වහන්ස අවසරයි. පෙරවන් සරණයි. එතකොට දැන් වේදනාව වගේම සංඥාව තිතා වැදගත්. සංඥාව කියලා කියන්නේ දේශනාවේ හැටියට නීලම්පි සංජානාති. පීතම්පි සංජානාති. ආදීනස දක්වලා තියෙන එකනේ. මොන හරි වස්තුවක් දැක්කම මේක නිල් වස්තුවක්. මේක කහ දෙයක්, සුදු දෙයක්. එහෙම නැත්නම් මේ මගේ මව, පියා නැත්නම් මේ කාන්තාවක්, පුරුෂේ මේ මගේ පාසල, කාර්යාලය, නිවස ආදී ලෙසට අපි හඳුනා ගන්න ඕනේ නේද? හඳුනා ගැනීම වල තමයි සංඥාව කියලා කියන්නේ. මේ සංඥාව කියන එකත් අපි ටිකක් ගැඹුරෙන් විස්තර කරොත් කොහොමද දන්නවද මේක විස්තර කරලා තියෙන්නේ? රේරුකාණ සංඥාසල මේක විස්තර කරලා තියෙන්නේ. දැන් වේදනාව අපි කියවනේ සිතෙන් අරමුණක් ගන්නකොට ඒ අරමුණේ තියෙනවා ආරම්මන රසය කියලා එකක්. සිතෙන් අරමුණ ගන්නකොට වේදනාව ආරම්මන රසයක සංවේදී වෙනවා. ඒ වගේම තමයි මේ අරමුණ වල තියෙනවා එක අරමුණක එය තනිත් අනිත් අරමුණු වලින් වෙන්කොට ගත හැකි ස්වභාවයක්. ඒ අරමුණ අනිත් අරමුණු වලින් වෙන් කරන්නට එයාටම ආවේනික වෙච්ච ගතියක් තියෙනවා. අපිට යුනික් ස්වභාවයක් කියලා. ඒක නිසා දැන් උදාහරණ නියුන් දරුවෝ දෙන්නේ අපිට බැලුව බැලමට එක වගේ පෙනුනට හැමතිස්සෙම අම්මට පුළුවන් නේද අඳුර ගන්න. දරුවෝ දෙන්නේ. නේද? වෙනස අඳුර ගන්නට පුළුවන්. හේතුව මොකද්ද? ඒ ගොඩාක් ළඟින් ඇසුරු කරන නිසා දරුවෝ දෙන්නව ඒ දෙන්නට තියෙන ආවේනික ස්වභාව දෙකක් තියෙනවා ඇත්තටම මේ දරුවෝ දෙන්නගේ. ඔවුනොන්ට ආවේනික ගති ටිකක්. ඒක අපිට එච්චර දැනෙන්නේ නැහැ. ළඟින් ඇසුරු කරනකොට ඒ වෙනස පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ මොකද්ද සංඥාව කියලා කියන්නේ ඇත්තටම ඒ අරමුණු වල තියෙන ඒ අරමුණටම ආවේනික වෙච්ච ගතියක් තියෙනවා. ඒ ගතිය නිසා අනිත් අරමුණු වලින් ඒ අරමුණ වෙන් කරගන්නට පුළුවන්. දැසිතෙන් අරමුණ ගන්නකොට වේදනාව ආරම්භන රසයට සංවේදී වෙනවා. මේ සංඥාව කියන ස්වභාවයට මොකේද මේ අරමුණට ආවේනික වෙච්ච ගතියට සංවේදී වෙනවා. එතකොට මොකද වෙන්නේ අපිට ඒ අරමුණ අනිත් අරමුණ වලින් වෙනස් දෙයක් කියලා දැනෙන්න පටන් ගන්නවා. ওই තමයි සංඥාවේ කෘත්‍යය. මම නැවත කියන්නම්. අරමුණ සිතෙන් අරමුණ ගන්නකොට සංඥාවෙන් ඒ අරමුණට අදාළ ආවේනික අනිත් අරමුණු වලින් වෙන් කරවන ගතියක් තියෙනවා. එයාටම ආවේනික වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයට සංවේදී වීම තමයි සංඥාවේ කෘත්‍යය. අපේ සංඥාව අපිට ඒ අරමුණු දෙක එක වගේ අරමුණු ටිකක් ෆැමිලිය නැත්තම් ගොඩක් හුරු නැත්තම් මොකද වෙන්නේ? අපිට පේන්නේ එකම අරමුණු ගොඩක් වගේ. අපිට වෙන්කොට අඳුරගන්නට අමාරු වෙනවා. එහෙනම් සංඥාව දියුණු වෙනවා කියලා කියන්නේ ඒ අරමුණේ තියෙන සියුම් වෙනස්කම් අපිට ප්‍රකට වෙන එකයි. දැන් උදාහරණයකට සමහර රටවලට ගියාම අපිට ඒ රටේ ඉන්න මිනිස්සු ඔක්කොම එක වගේනේ පේන්නේ මුලින්නේ. හැබැයි කාලයක් ඉන්නකොට ඒ රටේ ජනවර්ගවල මිනිස්සුන්ගේ තියෙන ශරීරවල තියෙන වෙනස්කම් පේන්න පටන් ගන්නවා අපිට. ඒ නිසා මේ සංඥාව කියලා කියන්නේ අර අරමුණෙහි තියෙන ආවේනික ස්වභාවයට සංවේදී වීම. ඒක තමයි දේශනාවේ දැක්වේ නීලම්පි සංජානාති පීතම්පි සංජානාති. නිල් කියලා කියන්නේත් වර්ණයක්. කහ කියලා කියන්නේත් වර්ණයක්. හැබැයි ඒ දෙකේ තියෙනවා වෙනස් ගති දෙකක් නේ. පැහැදිලි වෙනස් ගති දෙකක්. එතකොට නිල් ලෙස හඳුනනවා කියලා කියන්නේ ඒ නිල් වල තිබිච්ච ඒ ආවේනික ස්වභාවයට සංඥාව සංවේදී වෙනවා. කහ වල තියෙන ඒ ආවේනික ස්වභාවයට සංවේදී වෙනවා. ඒ වගේම නිල් වලත් දැන් ඔන්න ගොඩාක් සියුම් වර්ණ තියෙනවා. ගොඩාක් ඒ වර්ණවල ඉගෙන ගත්ත කෙනෙක් ඒ වෙනස්කම තග්ගාල තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා බැරි වෙලා හරි මොකද හිතන්නකො සංඥාවක් තිබුණ නැත්තම් සංඥාව කියලා කියන්නේ අරමුණක තියෙන ආවේනික ස්වභාවයට සංවේදී වීම. බැරි වෙලා හරි ධර්මයේ හැටියට සංඥාවක් තිබුණේ නැතිනම් අපිට සියලු අරමුණු එක වගේ වැටෙන්න පටන් ගන්නවා. අරමුණු වල නානත්වය අපිට තේරුම් ගන්න බැරි වෙනවා. එහෙම වුණොත් අපිට අඳුර ගන්න බැරි වෙනවා. කතා කර ගන්න බැරි වෙනවා තෝරලා බෙහෙරලා. ලොකු පැටලවිල්ලකට අපි පැටලෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒ අරමුණු ඔවුනෝන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීමට, ඒ කියන්නේ වෙන්කොට හඳුනා ගන්නවා කියන්නේ වෙන්කොට ගැනීම නෙවෙයි. මේ අරමුණු අනිත් අරමුණට වඩා වෙනස් වෙච්චේ ගතියට සංවේදී වෙන බව. ඒ නිසා තමයි අපිට අරමුණු වෙන්කොට තේරුම් ගන්න කතා කරන්න පුළුවන් වන්නේ. ඒ භවට තමයි සංඥාව කියලා කියන්නේ. සංඥාව ඒ නිසා සෑම සිතකම අනිවාර්යයෙන්ම පහළ විය යුතු ස්වභාවයක්. එහෙමුනේ නැතිනම් අපිට අරමුණු වෙන්කොට හඳුනා ගන්න බැරි ලොකු අවුලකට පත් වෙනවා ධර්මයේ හැටියට. ඉතින් ඒ නිසා වර්ණ වශයෙන් තේරුම් ගත්තත්, නම් ගොත් වශයෙන් තේරුම් ගත්තත්, පුද්ගල වශයෙන් තේරුම් ගත්තත් වෙනස් ඒ අරමුණට ආවේනික ස්වභාවයට සංවේදී වෙන ගතියට තමයි සංඥාව කියලා කියන්නේ. දැන් සංඥාව ගොඩාක් දියුණුවද අපි කියන උගත්තු කින්නෝනේ. උගත් කෙනෙක් ඉන්නවා විශේෂක. ඒ උගත් කෙනා විශේෂක එක්ස්පර්ට් කෙනෙක් වෙන්නට නම් දැන් හිතන්න මෝටර රථයක් ගන්න. මෝටර රථයක එන්ජිම.
දැන් මේක දන්නේ නැති මිනිස්සුන්ට තියෙන පොදු එන්ජිම කියන හැඟීම. ඒකේ තියෙන එක එක කෑලි කොයි කොයි තැනටද සෙට් වෙන්නේ කියලා නැත්තම් ඒවල ප්‍රයෝජන අපිට තේරෙන්නේ අපිට ඔක්කොම යකඩ ගොඩක් වගේ වැටෙන්නේ. නමුත් ඒකේ තියෙන ඒකේ ඉංජිනේරු වෙට දන්නවා මේ කෑල්ලෙන් වෙන්නේ මේ දේ මේ කෑල්ලෙන් වෙන්නේ මේ දේ සමහර විට එකම ස්වභාවයේ තියෙන දෙකක් අපි වෙන වෙන තැන් වලට සෙට් කරන්නට පුළුවන්. එයා කියනවා නෑ නෑ මෙතන මේකෙන් කරන්නේ මේ කෘත්‍ය නිසා මේක ගැලපෙන්නේ මෙතනට විතරයි. ආදී ලෙසට ඒ දේවල් ගැන ගැඹුරින් අධ්‍යයනය වෙනකොට ඒවයි තියෙන සියුම් වෙනස්කම් පේන්නට පටන් ගන්නවා. උගත්කම කියන්නේ එහෙම එකක්. ඒ සියුම් වෙනස්කම් වලට සංඥාව සංවේදී වෙනවා. ඒ නිසා අපි පොදුවේ සාමාන්‍ය දැනුම තියෙන කෙනෙක් කතා කරනකොට ඒකේ ඉන්න විශේෂඥයෙක් කියනවා කොහොම කිව්වට මේ දෙකේ පොඩි වෙනස්කමක් තියෙනවා මේකයි වෙනස්කම කියලා පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා ඔය ධර්මය ඉගෙන ගන්නකොටත් එහෙමයි. ඒ සංඥා විතා වැදගත්. ඒ නිසා ඕනම විශේෂක ගැඹුරින් අධ්‍යයනය කරලා සියුම් වෙනස්කම් දැනගෙන ඒ විශේෂ ප්‍රවීණයෙක් වෙන්නට අවශ්‍ය නම් බුදුදහමේ ඒ වගේම අනිත් විෂයන් වල උනත් මේ සංඥාව කියන එක දියුණු වෙලා තියෙන්නට ඕන. සමහරු කියනවා සංඥා බැහැර කරන්නට කියලා සංඥා දුරු කරන්නට කියලා. ඒ දුරු කරන්නට ඕනේ මේ හැම සංඥාවක්ම නෙවෙයි දුරු කරන්නට ඕනේ ආත්ම සංඥාව. දුරු කරන්නට ඕනේ සත්ව පුද්ගල සංඥාව මිසක් අපිට යමක් ගැඹුරින් තේරුම් අරගෙන ඒවායේ තියෙන වෙනස තේරුම් අරගෙන සත්‍ය වශයෙන්ම ඒ විශේෂ ගැඹුරින් අධ්‍යයනය කිරීම කියන එකට කවදාවත් බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කළා නැහැ. ඒවා ප්‍රහාණය කරන්න කියන දේවල් නෙවෙයි. අපි ප්‍රහාණය කරනවා නම් කරන්නට ඕනේ සත්ත්ව පුද්ගල සංඥා, ආත්ම සංඥා, නිත්‍ය සංඥා, සුභ සංඥා විතරයි. අනිත් සංඥාවන් දුරු කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. මොකද විශිෂ්ට රහතන් වහන්සේලා නිරුත්ති පටිසම්භිදාව, පටිභාන පටිසම්භිදාව, අර්ථ ධර්ම පටිසම්භිදා ලාභී ස්වාමින් වහන්සේලාගේ සංඥාව ඉතාම සියුම්. ඒ නිසා උන්වහන්සේලාට ධර්ම කරුණක් කියවෙනකොට ඒකේ තියෙන සියුම් වෙනස්කම් තේරුම් අරගෙන ඒක ගැඹුරින් විස්තර කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා සංඥාව කියලා කියන්නේ සත්‍යන් දිත්තාම ප්‍රයෝජනවත් ලෝකේ ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය ධර්මයක්. සංඥාව තිබුණ නැත්නම් අපිට සියල්ල එකලෙස වැටෙන්නට පටන් ගන්නවා. අවුලෙන් අවුලට පත් වෙනවා. ඒ නිසා මේ සංඥාව සෑම සිතකම පහළ වෙන චෛතසික ධර්මයක් කියලා අපි තේරුම් ගන්නට ඕනේ.